අයිබුවන් අද අපි කතා කරන්නේ යන්නේ ගේට්ටු ගැෙන. ඉතිං වර්තමානය නිවසක් ගත්තොත් ඒක ප්‍රධාන්තමාන්ගේයක්ත් තමයි මෙ මේ ගේටුව කියන්නේ. පේ අලුතිෙන් හඳන ගෙදරට හරි ඒමත් නැත්තන් දැනට තියෙන ගෙදරගට හරි අලුතිෙන් ගේට්ටුවක් ධාර්ණයනවනං අපි දැනගෙනරින් ඕන කරුණු ප්‍රාශයක් තියෙනු. මොනවගේ ගේටුවද අපේ ගෙදරට දාන්න පුළුවන්. ඒවගේම අපේ ගෙදරට වඩාත්ම ගැලපෙන ගේටුව අපි කොහොමද හරියට තෝරගන්නේ. තව විශේෂම දෙයක් තමයි විවිධ වල්ගවල ගේට්ටු මොනමොන මලගනන් සීමාවකද තියෙන්න්නේෙ කියන එක ඉතින් මේ වීඩියක ඉවර වෙනකම් බලන්න ඕයාට ගේට්ටු ැෙන තියන ප්‍රශ්න ගොඩකට උත්තර මෙ විඩියගින් ලැබේ හරි ලංකාව ප්‍රධාන වශයෙන්ම ගත්තුොත් ගේට්ටු අගත් තුනක්තියෙන. පලවිනික තමයි ස්විංගේට් කියන්නේ. මේ විදියට සාමාන්‍යයෙන් දොරක් කරන විදියට හයිකරපු ගේට්තු තමයි සවිංගේට් කියන්නේ. දෙවනික තමයි ස්ලයිඩින්ගේ. ඒක කියන්නේ මේ විදියට තාප්පයට සමාන්තර වරින ගේට්ටු. තුන්ගක තමයිරෝලඩෝස් ඒ කියන්නේ මේ විදියට උඩට අරින්න පුළුවන්ගේට්ටු. ඉතින් මීට අමතරවactableගේs. සහ බැරිය ගේ්් ලංකාවේ යම්කිසි ප්‍රමාණයකට භාවිතා කරනවා නමුත්ම මෙතෙදි කතා කරන්න යන්නේ ලංකාවේ සාමාන්‍ය නිවසකට භාවිතා කරන්න වඩාත්ම සුදුසු ම මුලින් කිව්ව වර්ගතුන ගැන විතරයි ඉතින්වා ගෙදරට ගේට්ටුවක් දාන්නය නවනම් ගේ්ුවක් තෝරද්දි මොනොහරි ගේ්ටු වර්ගකට ඔයාගතියෙන ඇමැත්ත වගේම ගෙදර ඉද මේ පිහිටීම ගැන සැලකිලිමත්වෙන්න්න ඕන උදාහරණ විදියට ගත්තොත් අපේ ගෙදරට ඇතුල්ලන තැන මේ විදියට බෑුම් සහිත ස්ථානයක් නම් අපිට මෙතෙන්ට සිिංගේට් එකක් දාන්න හැකියාවක් නෑ ඒවගේම ඔයාගේ ගේට්ටු වාසන්නේ වැහිවතුර පිරෙනවනම් මෝටරයක් සහිත ස්ලයිඩिंगගේට්ට එකක් ඔයාට හයිකරගන්න හැකියාවක් ලැබෙන්න්නේ. ඒවගේම අඩි විස්තකට වඩා ටිකක් උසප්‍රමාණයක වාහන හෝ යම්කිසිද් දෙයක් ඔයාගේ ඉඩමට ගන්න ඕන්න ඔයාට රෝලඩෝ එකක් හයිකතකන්න ලැබෙන්න්නේ. මේවිදියට අපේ නිවසේ සහ ඉද මේ පිහිටීමමා අනුව යම්කිසි ප්‍රමාණයකට අපිට ගේට්ටුවර්ගය තිීර්ණය කරන්න වෙනවා. අපේ පළවිනි ගේට්තු වර්ග තමයි සිංගේ් එක. ඇත අතීතය ඉදලම බොහෝදුරට භාවිතා කරේ මෙන්න මේ ස්ංගේට් එක. නමුත් වර්තමානය වෙනකොට මේක ගොඩාක් දුරට නවීකරණය වෙලා, විධාකාර ඩිසයින්්ඩලින් වගේම ස්වංක්‍රියෝ වැඩ කරන්න පුළුවන්ගේදියටත් මේක වෙනස් ෙලා තියනවා. විංගේට්කට හයි කරන්න පුළුවන් මෝටර වර්ග තුනක් තියනවා පළවෙෙන එක තමයි ආම් මෝටර්ුව එක මේකති වෙන්නේ මේ වගේ ආම්මයකින් තමයි මේගේ්ටුව ඇරීම සහ වැැසීම සිද්ධ වෙන්න දෙවනිියක තමයි හණින් මෝටර්ුව එක මේකදදි ගේ්ුව ස්ලෑස් එක තමයි මේ විදියට රණින් මෝටර් එක හයි කරන්නේ මේකදි පොළව හරියටම ලෙවෙල්ලිලා තියන්න ඕන මකද රෝධයක් කරකිලා තමයි මේදියට මේකදි ගේටුවරෙන්නේ තුංවෙෙනක තමයි ෆලෝමවউන්් මෝටර් එක මේකදි මේවිදියට මෝටවය පොව යට තමයි හයිගලා තියන්නේ ඒක ඇනිෙ ගේට්ටුවෝගාව වැහිවත්තුර නිතර එකතුෙන්ෙන ඕනං අපිට ප්ලෝමෝන්ට් මෝටර් එකක් දාන්නැකියාවක් ලැබෙන්න්නේ. ඉතින් අපේ දෙවනිගේතු වර්ගේ තමයි ස්ලाइඩඉන්ගේට් එක මේකද තාපය දිගේ මෙන්න මේ විදියට තමයිගේටුවර්වෙන්නේ තාපය දිගේ ඇරන නිසා තා අප එක් පැත්තකට යම් කසි ඉද ප්‍රමාණයක් මෙතැන්ද අපිට අවශ්‍ය වවා තුගෙන ගේ ටුවර්ගේ තමයි රෝල ඩෝස් කියන්නේ ඉතින් මේ වර්ගය තමයි වර්තමානයේදිී බහුලුවන් භාවිතා කරන්න එක නිසා රෝල ඩෝස් කන්න එකක් වැඩිපුර දේවල් අදමංवाල්ට කියන්න මුින්ම කියන්න රෝ ඩෝ සහ රෝල shutටර්ස් කියන දෙකේ ඒ මෙලසමකද්ද කියනක රෝල shutටර්ස් केේදී ලෝක තීරු ගොඩක් එකතු වෙලා තමයි මේවිදියට පැනල් ලෙකහ දෙන්නේ ඒක නිසා මේක ටිකක් බරිීම් වැඩී වගේම පාවිච්චි රද්දිී ටිකක් සද දෙෙනුත් වැඩි රෝල ඩෝ එකේදි මෙවි දෙර ශීට් කීපයක් එකතු වෙලා තමයි පැනල් ලගහ දෙන්නේ මේ නිසා රෝල ඩෝ එක ටික් සැහැල්ලුයි වගේම පාවිච්චික රද්ධ සද්ධෙනුත් ඉතාමත් අඩයි. ඉතින් මේනිසා වර්නමානයේදි, රෝල ෂටරකට වඩා රෝල ඩෝ එක තමයි බහුලොම් භාවිතා කරන්නේ. රෝල ඩෝ එක ගත්තොත් ගේට්ටුවක් විදියට වගේම ගෙදරක දොරක් විදියටත් අපිට භාවිතා කරන්න පුළුවන්. බොහ විලාවට මේක ගෙදර ගරජ්්‍යකට සහ කඩවල් ලොල දොරවල් සඳහා බහුලෝම් භාවිතා කරනවා. ඉතින් රෝල ඩෝ එකක් හයි කරන්නේ අදදි අපි දැනගෙන ඉන්නඕන කරුණු කීපයක් තියෙනවා. තින් පලවෙනිියක තයි, පෝලඩෝය එකක් හයිකරන්න අද්දි. අපිට එන්න පළවිනිම ප්‍රශ්නය තමයි මේක කොච්චර පලලක් සහ, මේක කොච්චර උසක්වෙෙන් නොන්ද කියන එක. පාරයන්දල ඔයාගේ ඉදමට ඇතුන්ඩෙන ආකාරය සහ, ගෙදරට මොනමනවගේ වාහනද එන්න කියන එකත්. අපි මෙතෙන්දි සලකා බලන්න ඕන ඉතින් ටිකක් පටු පාරකයිඉදලා ඔයාගේ ඉඩමට ඇතුල්ලන්න තියෙනවනම් ගේටුව අඩුමතරමින් අඩි දහතුනක් දහතරක්වත් පළල් වෙන්න ඕන ඉතින් ඔයාගේ ඉඩමට ඇතුලෙන්න්න පුළුවන්ගෙදියට ලොකු පාරක්ගාවවාගේ දමපීටල තියෙනවනම් සාමාන්‍යින් අඩි දහයක් දොළහක්වගේ ප්‍රමාණයක් ගේටුව පලල්ලුනාන හොඳ දම ප්‍රමාණාව. ගේට්ුවේ උසගත්තොතින් ඔයාගේ ගෙදට විශේහිත වාහනයක් ඇතුල් කරගන්න අවශ්‍යවෙන් නැත්නම් සාමා්‍යෙන් අඩි නමයක් වොගේ තිබුණ නම් හොඳටම ප්‍රමාණුවත්. ගෙදරට කිව් එකක ටිපර් එකක් වගේම සාමාන්‍යක් ගලි බෞසරයක් වුණත් මේ උසේදි අපිට පහසුවෙන්ම ඇතුල් කරගන්න පුළුවන් ඔයාට විශේහිත උසවාහන ඇතුළ කරගන්න ඕන්න උපරිමය අඩි විශ්සද්දක්කා උසට රෝලඩෝ එකක් කයි කරගන්න හැකියාව තියෙන. ඒවගේම උපලිමය අඩි විසිහතත් දක්කා පලලින් යුතුව රෝලඩෝ එකක් හයිකරගන්න පුළුවන්. ඒක යන්න අපිට හයිකරගන්න පුළුවන් ලොකුම රෝල්ඩෝ එකේ පලල වෙන්නේ අඩි විසිහතක් සහත් උසවෙන්නේ අඩි විස්සක්. දෙවනයටට අපි දැනගෙනින්න්නඕන කාරණය තමයි රෝල්ඩෝහ එක මොනමොනවගේ අංගද තියෙන්නේ කියන එක. ප්‍රධාන වශයෙන්ම පැනල්ක මෝටරය කන්ටෝල් බොක්ල සහ රිමෝට් එක මේකද අපිට අඳුන්නන්න පුළුවන්. මේක පැනල් එකට සාමාන්‍යයෙන් අවුරුදු දහයක වගේ කීම් කා ලේගුත් කන්ට්‍රෝල් බොक्කට සහ මෝට්ේට සාමානයෙන් අවුරුදු දෙකක වගේ කීම් කා ලේගුත් रिමෝට් සඳහා සාමාන්‍යෙන් අවුරුද්ධක වගේ හිීම් කා යේගුත්, රෝලඩෝ කරන කම්පැනි විසින් ලබා දෙනවා. තුංගනිකාන්නේ තමයි මොනමොනවගේ පැනල් ද අපිට රෝලඩෝ සඳහා භාවිතා කරන්න පුළුවන් වෙන්න කියන එක. දැනට ලංකාවේ බහුලෝම් භාවිතා කරන්නේ. මෙඩම මේ කෝටिන් කීපේකिං ජුක්ත සාමා්‍ය පැනල් එක මේකෙ ගණකමගත්තොත් සාමාන්‍ය මලමී දශම හයක් විතර වෙනවා ඒවගේම මේක කෝටන් දහයිකින් යුක්තව වෙනවා ඉතින් वाල කම්පැණහකට දීලා රෝල්ඩ එක කයි කරගන්නය නෝ නම් ඒගොල්ලන්ගේ අහල බලන්න මෙට මේ කුණ අංග මෙන මේ පැනල් එකේ තියෙනවද කියලා ඒවගේම විවිධ වර්ණයන්ගේෙන් යुක්තව පැනල් එක ලබාගන්න අපට හැකි අාවක්තියනවා. මේ විදියේ සාमा්‍ය පැනල් එකට අමතරව අපට හයිකරගන්න පුළුවන් පැනල්වර්ග රාශයක්තියනවා. මේ විදියට පැනල් එකේ වර්ගය වෙනස්ෙද්දි, අපිට ඒ සඳහා වැෑවෙන්න මුදලවගේම වගගේම් කාලයත් යම් කිසි ප්‍රමාණයකට වෙනස්ේනවා. විද්ධ පැනල් සහිත රෝල්ඩෝවල්ල පින්ටූර රාචියයක් අපේ කන්ස්්‍රක්ෂණකටම ෆස්බුක් පේච්චගේ පලතල්ල තිනවා ඉතින් ඔල්ට පුළුවන් අපේ පෙස් පුුක්් පේ් එකට ඉහිල්ල ඔයාලගේ ගෙදට මොනගේ පැනල් එකකක්ද ගැලපෙන්න කියනක ගන්න යම් කිසි අද හසක් කරගන්න. හතරනිකාරණය තමයි ෝඩෝ හයි කරගන්න අපි කොහොමද කොක්‍රප් ස්්‍රක්තියක හරි විදියට හදාගන්න කියන එක මේකද කරන්න තියෙන්නේ ඔයා රෝල්ඩෝ එක හයි කරන්න බලාපපුරොත්තුව වෙන කම්පැනීයෙන් අදාල ඩ්‍රෝවින්නක ඉල්ලගන්න ඒ අනවා ස්ත්‍රක්යක හදන එක මේ විදියට විවිධ ආකාරයන්ගේෙන් කොක්‍රීට් ස්ත්‍රක්්‍යයක හදන්න පුළුවන්කම තිබුණත් ලංකාවේ බහුලොංභාවිතා කරන්නේ මෙන්න මේ විදියට හදපු කොන්ක්‍රීට් ස්ත්‍රක්්්‍යයක පස්සන විශේෂතකානය තමයි විකට් ගේට්ට එක ඉතින් මේ විකට්ගේට්ට එක රෝලඩෝ එක එක්ක විතක් නෙවෙේ් මං කලින්කිවුවගේට්ට ුවර්ග දෙක එක්කත් අනිවාරයෙන්ම හයිකරන්න ඕන මොකද හදිස්සයෙන් හරි අපි එලිය ඉන්න වෙලාවක විදුලියවිසන්ධියුනෝතින් එලීඳන් අපිට ගේට්ටුව මැනුවලි ඇරගන්න හැකිියාවක් ලැබෙන්න. ඒ වෙලාවට විකට් ගේට්ට එකක ඇරගෙනැවිල්ල තමයි අපිට කන්ටරෝල් බොක්ස ගේ තියනම් ලොක්ක එකක විවෘර්ත කරල්ලා ගේටුව මැනුවලි ඇරගන්න හැකි අවලබෙන්නේ. විකට්ගේත්තෙක් ගත්තොත් අඩිතුනක් පල්ලට සහ අඩි හතක් උසට තමයි සාමාන්‍යෙන් හදන්නේ මොකද නිතර බයිකකක් පාවිච්චි කරනෝනම් ප්‍රධාන ගේට්ටුව අරින් නැතුව විකට්ගේට් එක විතරත් අපිට මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුව. එහෙම අවශ්‍යතාවයක් නැත් නම් විකට්ගේට් එක අඩි තුනකට වඩා පලලින් අඩු වනත් ප්‍රශ්නයක් වෙන්නෑ. ස් Slideයිඩින් සාහ සිංගේේට් කොලනම් අපිට විිකට් ගේට් එක මේ විදියට සෑෂ් එකේම හයිකරගන්න හැකියාවක් තියෙනවා. නමුත් රෝල්ඩෝහක නම් විකටඩ්ගේට් එක මේ විදියට අනිවාරයෙන්ම අපිට වෙනම් මහදන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ ගේට්ුවර්ග තුනෙන් මොකද්ද හයිකරන්න කියන එක බලපාන තව විශේෂිතකාරණයක් තියෙනවා. ඒ තමයි මේ සඳහායන්න පියදම තින් ඔයාල්ට යම් කිසි අදහසක් ගන්න විතරත්, ම සාමාන්‍ය මිල ගණන් කිීපයක් කියන නමුත් ොයාලගේ ගේ්ටුවේ ඩිසයින් එක අනුව මේ මිල ගණන් ගොඩාක් ලොකු විදියට වෙනස් එෙන්න්න හැකියාව තියෙනවා. සාමාන්‍ය පැනල් එකක් සහිද රෝල්ඩුව එකක් ගත්තුොත් සාමාන්‍යයෙන් බල් ගඩයක්, රුපියල් හයිසිය පනාත් හස්සේ යත් අතර වෙනවා මේ වල් ගඩිගාන හදද්දි ඔයාගේ ගේට්ටුවේ ඕපනින් එකට අමතරව දෙපැත්තට සහ උඩට මේවිදිට යම්කිසි දික ප්‍රමාණයක් එකතු කරන්න ඕන. හෙම එකතු කරලා තමයි වර්ගඩ ගාන බලන්න ඕන ්‍රෝල්ඩඩෝ එකේ පැනල්ල පොලිකාබනේ හරි ඇලිමිනියම් ප්‍රරිල්ල එකක් හරි වගේ වුුණෝතින් මේ ගාන තුංගුණයකින් වගේ බඩි වෙනවා. මීට අමතරව සාමාන්‍ය රෝල්ඩඩෝහක මෝටර් එකක් රුපියල්ත් තිස්පන්ඳදාහත් හතලනිස් ද හත් අතර වෙනවා සිංගේටෙක් ගත්තොත්. ඒෙ ඩිසයින් එක අනුව ගාන බොහෝදුරට වෙනස්සෙනවා. සාමාන්‍යංගත්තුත් වල් ගඩියක් රුපියල් එද්දා සස්සියත් එදදස් අටසීයක්ක් වගේ ගානකට අපිට ස්වවිංගේ ටිකක් හයි කරගන්න පුළුවන්. කොහොමුණත් ශ්‍රිංගේට් එකේ මෝට සඳහා යන්න වියදමනම් අපිට ටිකක් වැඩි වෙනවා. මොකද අපි ෑෂ් දෙකක් භාවිතා කරෝතිින් අපිට මේ සඳහා මෝටර්් දෙකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මෝටර් දෙකබැගින් මෝටර් වර්ග තුන සඳහායන වියදම අපිට මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඉතින් ස්ලाइඩිंगගේ එ් එකක තමයි මේ වර්ග තුනෙන් විල අධිකම වෙන්නේ. සාමාන්‍යෙන් රුපියල් දෙදස්ට සීියයක්ත් තුන්දස් දෙසීයක්ත් අතර මුදලකට අපිට ස්ලයිඩිංගේ එත්ත එකක් හයි කරගන්න පුළුවන්. මේකේ මෝටර්ව එකත්තොත් සාමාන්‍යයෙන් රුපියල් අසූදාහක් අනූදාහක් වගේ වෙනවා සාමාන්‍යයෙන්, අඩි තුනක් පල්ල සහ අඩි හතක්කුස විකට්ගේත් එකක් රුපියල් විසි පන්දාහ තිස්දාහත් අතර මුදලකට අපිට හයි කරගන්න හැක අාවක් තියෙනවා හරි එදට ගේටුවක් කයි කරගන්න ඕවාට අවශ්‍යලාති බුණන මේ වීඩියකින් යම්කිසි අදහසක් ඔවා අරගන්න ඇති තාමත් අපේ चैනल එක සබස්राइब කලන්න නැතම් යට රතුපාට සබස්क्ाइबබඩ න්නේ क्ලिक කරලා අපේ चैනल එක සබස්क्ाइब කරන්න ඒවගේම අපේ सोශල් මඩිය ネット්टෝ එකක් කත් එකතු වෙන්න. එහනම් අදටක හිල්ලන්නම් මේ වගේ විඩියකින් ආය තමම් සුපදාසක්